Like Naruni, hi everyone. Good morning, all of you. Hi everyone. Good morning, sir. Good morning, sir. Good morning, good morning, sir. Level 1, batch 4 kandayama tamai puthi ada api me widita hamba wenne. Level 1, batch 4. Okay. Take your yellow 1B, yellow 1B book එක ගන්න දරුවනේ. Can you see the screen? Screen එක පේනවද? Yes sir. Yes sir. Yes sir. Yes sir. Can you remember the page number that we have finished at last? අපි අවසානයේ කරපු පිටු අංකයේ මතකද දරුවන්ට? Exam 2 කලේ නේද ආමනේ? Okay අප්පා. 59. 59. Okay, family members. අපි අද ඉවර කරන්න බලමු. Exam 2 එකට එනකන් next week exam 2 කරන්න වගේ. Family members, Pauli Samajikyo. Okay, today we are going to learn about our family members. Yes. Pauli Samajikyo කවුද කියලා තමයි පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ ඉංග්‍රීසි වලින් ඒවා ලියන විදිය dictation practice කරන් ඉන්නේ කියලා පොඩි මම කිව්වේ නැහැ මේක fill කරගෙන ඉන්නේ කිව්වද සර් ඔක ගිය සතිය කරා ආ ගිය සතිය කරා ඒක fill කරන් යන්න කිව්වේ ආ මේ 59 page එක ගිය සතිය fill කරලා පින්නුවද සර් ඔව් සර් ඔව් සර් sure dictation පාඩම් කරන් කිව්වා Dictation පාඩම් කරන්න කිව්වා සර්. හරි හොඳයි. Dictation පාඩම් කරලා ලියන්න කිව්වා. ලියන්න කියලාත් කිව්වලු. සදහම් ලියන්න කියලා කොහොමද dictation පාඩම් කරලා? නෑ සර්. හරි හොඳයි. දැන් මේ දරුවෝ බලන්න මේ 17 අවසාන එකේ family members ලාගේ page number on page number 59 59 වෙනි පිටුවේ. මේ යංග කියන එකේ වැරද්දක් තියෙනවා. ඒක අපි ගිය සතිය හදාගත්තද? නෑ සර්. ආ එතන මෙන්න මේ මෙතන මේ යංග හරි 15 වල 15 තියෙන යංග හරි y o u n එනවා මෙතන යංග වලට නිකන් ඇවිල්ලා යොංග වගේ y o n විතරයි y o u දාන්න ඉතින් පොඩ්ඩක් උඩින් u දාන්න y o u යංග ඒතරයි එතන අඩුපාඩු තියෙන්නේ ඕකේ දැන් අපේ මේ නොලියපු දරුවෝ ඉන්නවනම් බලා ගන්න මම සර් කියන්නම් දැන් ආයි ලියලා පෙන්නන්න ගිය සතිය අපි ඩිස්කස් කළා කියලා කියනෝ අවබෝධින් පන්තිට සම්බන්ධ son puta daughter duwa sister sahodariya brother sahodariya grandmother aachi wife birinda husband swami purushaya samiya baby daruwa aunt nanda uncle mama grandfather siya elder sister recording star and everything. Elder sister Akka. Very mahal sahodari kiyala kiyanna onne kelimma Akka kiyala. Elder sister yani Akka. Younger sister Nangi. Elder brother Ayya. Younger brother Malli. ඔය එල්ලේ යංග කියන්නේ වැඩිමහල් බාල වුණාට අපි කියන්නේ කෙලින්ම එල්ඩර් සිස්ටර් අක්කා වැඩිමහල් සහෝදරිය කියලා කියන්න ඕනේ අපි එහෙම කියන්නේ අක්කා කියලා දැන් අපේ දෙමාපියෝ කරන්න ඕනේ වැඩක් තියෙනවා මේ දරුවන්ගෙන් ගන්න ඉක්මනටම විනාඩි දෙකයි දෙන්නේ පොත අතට අරගෙන දරුවන්ගේ සිංහලෙන් අහන්න දරුවෝ ඉංග්‍රීසි වලින් කියන්න ඕනේ සවුන්ඩ් එක අකුරු නෙමෙයි ආ ප්‍රැක්ටිස් කරන්න ඉක්මනටම you all have switched on your videos මම videos on කරලා තියෙනවා බලනවා හැමෝම ප්‍රැක්ටිස් කරනවාද කියලා
You will have to switch on videos in my classes. එතකොට බලන්න පුළුවනි මයික් ඔෆ් කරගන්න. වැඩි වීඩියෝ සිංහලෙන් අහන්න පොඩි විනාඩියයි ගන්න ඕකට. එයාට ශබ්දේ පුරවන්ද කියලා බලන්න. ඩික්ටේෂන් වලට යන්න කලින්. විනාඩියක් ඉවර වෙන්න ඕනේ. ආ. ප්‍රැක්ටිස් කරන්න. මම. දැන් දිමාපියෝ ළඟ නැතිනම් දරුවෝ තනියෙන් නම් ඇවිල්ලා නේ දරුවෝ මෙන්න මේ කොටස වහ ගන්න පොතකින්. මේ කොටස වහ ගන්න මේ කොටස පේන්න තියලා. මේ කොටස පේන්න තියලා. එතකොට මේ සිංහල ටික පේනවනේ Tamanට. ඒක කියව කියව බලන්න හරිද කියලා. පුළුවන්ින්ද කියලා. ශබ්ද ටික බැලුව ඩික්ටේෂන් කරන්න බෑ දරුවෝ. කොහෙද වීඩියෝ සෙන් කරා. නැත්නම් දිමාපියොන්ට අහන්න කරදරයි නම් මේ පොතකින් මේ පැත්ත වහලා තියන්න. ඒ දරුවා සිංහල එක බලාගෙන සිංහල එක කී කී ඉංග්‍රීසි එක කියයි. හොඳයි. සමහර දරු වීඩියෝ සොන් කරන ගොඩාක් දිනා ඈ ශානිකා ශේෂණී බිනුලි විනුල්‍යා මනුති කෂ්මි කවිෂ අශ්විනි ඊහංසා තේනුක සුලක්ෂණා අභිමානි උපේක්ෂා රවිඳු සදෙව් සමල්ක අදී සමෝදි අසින්දු හසන්දු ඒෂා යොවින්දු විනුල්‍යා ඔවිදු යුභාරේ ඒකට වීඩියෝ සම් කරලා නැහැ. ඔකේ ඉට් ඉස් ඉනෆ් වෙලා ඇති බලමු. දැන් අපි දරුවෝ දන්නවා ඩික්ටේෂන් එක ක්ලික් කරන්නේ කොහොමද කියලා ඉක්මන් කරමු. සිංහල ලියාගෙන දරුවෝ ඉක්මනින්ම මෙන්න මේ කොටස අපේ දෙමාපිය ඉන්නවා නම් ඒක ලියලා දුන්නට කමක් නැහැ. සිංහල ටික අම්මා තාත්තා සහෝදරිය සහෝදරයා සිංහලෙන් ලියන්න සිංහලෙන් ආ දැන් දන්නවා කරන්නේ ඔක්කොම ටික එකපාර ලියාගන්න සිංහල අවශ්‍ය නම් දෙමාපියන්ට ලියලා දෙන්න පුළුවනි ගැටලුවක් නෑ දරු වෙලා යනවා නම් සර් ඒ පේජ් දෙකම හෝම්වර්ක් විදිහට දුන්න ගිය සතියේ 60 and 61 ඩික්ටේෂන් ගැදරින් කරන් එන්න කියලා ඔව් සර් හෝම්වර්ක් එකක් විදිහට දුන්නා ඒ පේජ් දෙකම ආ හරි එහෙනම් අපි මෙතන කරන්න ඕනේ කලින් කතා කරා සර් දුන්නා ඔක ඉතින් අපරාධ නේද ටයිම් එක වෙන්නේ නෑ සර් ඉංග්‍රීසි වලින් ලියන්න ගියේ පන්තියේ අර පින දුන්න ඇක්ටිවිටි ආ ඔයාලා කරලා යන්න මට රෙකෝඩින් එක බලන්න සිද්ධ මම බලන්න හරි දැන් මෙහෙමනේ ආගන්නකෝ දැන් අදහස් දෙකක් එනවනේ දැන් මම පන්තියට ඇවිල්ලා ආන්නේ මට මතක නැති නිසා දැන් අපේ දිමාපිය දරුවෝ මතක තියාගන්නෙත් නෑනේ ඒ නිසා මම විනාඩි 20ක් සර් පහ පහ පාඩම් කරලා ලියන්න කියලා කිව්වා හරි රෙකෝඩින් එක බලන්න මම ඈ ඇයි එහෙම අවධානයෙන් ඉන්නේ නැත්තේ ක්ලාස් එකේ අපරාධින් දැන් අපි ඇවිල්ලා විනාඩි 10ක් විතර මේ කරපු එක දුන්න ඇක්ටිවිටි එකකටම ඔට්ටු වෙනවා මේ අලුත් දෙයක් කරන්න තියෙන වෙලාවෙදි අදස් දෙකක් කියන නිසා රෙකෝඩින් එක මටම බලන්න වෙනව නැවත වරක් මොනවද කළේ කියලා හරි පොඩක් ඇත්තනේ ඉතින් කියලානේ ටීචර් සර් අද තියෙන්නේ හරි හරි දරුවනේ හරි 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 සෝකේ දැන් බලන්න අර අනවදානින් ක්ලාස් එකට ආවම තියෙන ගැටලුව ඉතින් නේද හරි අපි ඒක නැවත කරන්නේ මේ ගෙදරින් කරගන්න කරපු නැති අය රෙකෝඩින්ස් ටිකක් දානවනේ දරුවනේ මේ රෙකෝඩින්ස් ටිකවත් බලලා හරියට කරගන්න ඕනේ ඉතින් අර හරි ෂුවර් එකක් තියෙන දෙමාපිය කතා කරලා කියන්න ඕනේ කලින් සර් මෙහෙමයි උනේ මෙහෙමයි. ඒ අතරින් කියනෝනේ කිරුවේ නැහැ කියලා කොටසක්. එතකොට මම බලනවා මොකද මේ දෙපාර්ශවයක් දෙවිදියක් කියන්නේ කියලා. හරි. ඒක ගෙදරින් කරගන්න කියලා දෙන්නේ. page number 61 එන්න 61. to this one make කරන්න. fill in the blanks. ඒකත් කරා. සර් ඒකත් කරන්න කිව්වා. කරන්න කිව්වා. ඒකත් කරන්න. සර් රෝග හම්බක් කරන්න. ආ mo මෙතනම ඔව් T එකකුත් එන්න ඕන නේ දෙකක් තියෙනවා නේ M O T H E R mother බලා ගන්න
D-A-U-G-H-T. E-R, daughter, wife, W-I-F-E, grand, G-R-A-N-D, M-O-T-H-E-R, grandmother, sister, S-I-S-T-E-R, husband, H-U-S-B-A-N-D, husband, uncle, U-N-C-L-E, aunt, A-U-N-T, brother, B-R-O-T-H-E-R, father, F-A-T-H-E-R. Okay, we did it. Correct, correct. අවදානින් අවබෝධින් ක්ලාස් එකේ ඉඳලා ඊළඟ දවසේදී අපිට කතා කර කියන්න ඕනේ මේ කරන්න කියපු දේවල් පැහැදිලිව. දැන් ওই පන්තියට සම්බන්ධ වෙච්ච නැති අයනේ කියන්නේ මෙහෙම කිව්වේ නැහැ මෙහෙම කළේ නැහැ කියලා අනිත් අය තමයි හෝම්වර්ක් නොකරපු අය. එයාලා පොත බලපුවා මේයාලා දන්නේ එයාලා කරන්න කිව්වද නැද්ද කියලා. එහෙම කරන්න එපා ක්ලාස් වල. Taman දන්නේ නැත්නම් ඒක නිහඬව ඉන්න ඕනේ. පන්තියට සම්බන්ධු නැත්නම් රෙකෝඩින් එක බැරි නැත්නම් නිහඬව ඉන්න ඕනේ. ආපු කෙනෙක්ට ආන්සර් කරන්න ඉඩ දීලා. හරි. Page number 61 හැට එක් වෙනි පිටුවේ අවසානයේ තියෙන පොඩි මේ පුතේ පොඩි සෙන්ටෙන්ස් පැටර්න් එකක් හරි පොඩි සෙන්ටෙන්ස් පැටර්න් එකක් ස්පෝකන් පැටර්න් එකක් මේ this is කියන පදය this is this is look at carefully හොඳට බලන්න this is අකුරු ටික දිහා බලන්න ඕනේ t h i s this i is කියලා එනවා මෙතන is තිබුණා නෙමෙයි වෙනම is එකක් ආයෙ එනවා this is කියලා හරි මුතේ මේ this is කියන එකේ තේරුම තමයි මේ ඉන්නේ එහෙම නැත්තම් මේ තියෙන්නේ this is මේ ඉන්නේ මේ තියෙන්නේ එක දෙයක් ගැන තමයි කියන්නේ අපි උදාහරණ අරගෙන බලමු ඔය අනිත් වැඩේ රත්තර කරන්න ඕනේ අහගෙන ඉන්න ඕනේ හරි නැත්තම් කියන දේක් තේරෙන්නෙත් නැහැ ඔය එහෙමයි තමයි එහෙමයි තමයි කරපු දෙයක් දන්නෙත් නැහැ ක්ලාස් එකේ අවසානයක් දන්නෙත් නැහැ ඒ දඟල දඟල ඉන්න හරි හොඳයි සතියේම පැය දෙකනේ හම්බෙන්නේ ඒකෙදී අපි වැඩි වැඩක් කරගන්න ඕනේ කරපු දේවල් නැවත නැවත කරලා කාලි නාස්ති කරන්න ඕනේ this is කියන එක දාලා පුතේ අපිට එක දෙයක් ගැන හඳුන්වන්න පුළුවන් එක දෙයක් ගැන හැබැයි ඈ ඒ මොනවද මේ ළඟ තියෙන අපේ අතේ දුරින් තියෙන අපිට අතින් අල්ලලා පෙන්වන්න පුළුවන් දේවල් ගැන හඳුන්වන්න පුළුවන්. දැන් අපේ වටේ තියෙන දේවල් කොහොන තරම් කියන්න පුළුවනි? මොකද අපි මූලික කරුණු දන්නවා වාක්‍ය නිර්මාණය කරනකොට. Pencil කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ pencil? This is a pencil. නෑ නේ මං කියුවේ pencil කියලානේ. Pencil. Pencil. Pencil කියන්නේ කොහොමද? निर्माणे सिंगल वाक्य अदास This is a pencil. අපි ඒක පුතේ මේක කියලා කියනවා නම් මේක කියලා කියනවා නම් අපි අතින් පෙන්වන්න ඕනේ. නැත්තම් අත මේ ළඟ තියෙන දෙයක් තමයි this කියලා දැයි අපි කියන්නේ. This is a pencil. මේක පැන්සලක් කියලා කියන්න තව ක්‍රමයක් තියෙනවා. මගේ පැන්සල කියලා කොහොමද කියන්නේ this is මොකද නේ මගේ පැන්සල මගේ this is my pencil 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 එතනදී මොකද්ද උනේ අයිතියක් හංගවලා this is දාලා කිව්වා එහෙනම් ළඟ තියෙන දේවල් වලට අයිතියක් දාලා අපිට කියන්නත් පුළුවන් හරියට this is my pencil වගේ අයිතියක් දාලා කියන්නත් පුළුවන් හරි ඒ වගේ ළඟ තියෙන කවුද හොඳ උදාහරණේ ළඟ පණ තියෙන දේවල් වලට කියන්නත් පුළුවන් පණ නැති ඒවාට කියන්නත් පුළුවන් මේ ඉන්නේ මගේ බල්ලා කොහොමද කියන්නේ this is my dog my dog my
This is my dog. This is my dog. එනවා හොඳම උදාහරණේ ළඟම ඉන්නේ කවුද? This is my dog. මේ මගේ අම්මා. This is my mother. This is my mother. This is my mother. My mother. දැන් අපි ඔය දරුවෝ පොඩි කාලේ ඉඳලා නේද මුලේ ඉඳලා අපි බාරගත්තු දරුවෝ ඔය වාක්‍ය නිර්මාණය කරනකොට වැරදි කරන්නේ නැහැ. වැරදි කියන්නේ අද වශයෙන් දැන් වල දාන්නේ නැහැ. අවශ්‍ය දැන් වලට අනිවාර්යයෙන්ම දානවා. ඒක පන්ති වල දරුවන්ට කරනකොට ඒ ලොකු පාඩු තියෙනවා. මයි මද දානවා නේද? ඔය වගේ වැරදි කරනවා. දැන් මුලින් ඉඳලා යනකොට අපි ඒක දරුවන්ගේ ඔළුවට දෙනකොට අපි වාක්‍ය නිර්මාණය කරන ලොකු පන්ති වලට ගිහිල්ලා ගම ඉගෙන ගන්නකොට ඔය වැරදි සිද්ධ වෙන්නේ නේ. අනේ දරුව දන්නවා දැන් ඔය ඉන්නේ මොන වගේ තැන් වලටද ඒ ඉන්න ඕනේ නැති මොන වගේ තැන් වලටද අම්මේ එහෙනම් ඒ විදිහට පුතේ අපි දැන් කියන්නේ අර තව එකක් ගම් මේක මගේ කාරික This is my car This is my car This is my car දන්නේ This is my car. ලස්සනට ලියනවාද එක ගොඩේද ලියන්නේ ඒව පුරුදු කරවන්නත් ඕන මේ ගාව. එයා ලොකු මාක් එකක් කියන්නේ යන්නේ. මේ බලන්න විනාඩි 5යි දෙන්නේ දෙන වෙලාවට. දැන් මේ This is my mother කියලා පළවෙනි එක්සැම්පල් එක ලියලා තියෙනවා. This is my mother කියලා නැවත ලියන්න අවශ්‍ය නැහැ. මෙතන ලස්සනට අකුරු ලියන්න ඕන. පැහැදිලිව පොඩියට. This is my rule වල ඉඩ තියදී ලියන්න ඕනේ. පාද ලස්සන අකුරින් ලියන්න ඕනි හරි This is my father ඊට සාය උඩ ගිහිල්ලා බලන්න දෙවෙනියට කවුද ඉන්නේ This is my son This is my daughter ඒ විදිහට ලියන්න ඕනි අකුරු පිළිබඳව අවධානයෙන් වචන අතර පරතරය තියලා අකුරු කුඩාවට ලියන්න නැත්නම් ඉඩ මදි වී රූල් හරි Okay start විනාඩි 5ක් වගේ ඇතුළතදී ඉවර කරන්න Writing skill එකක් වෙන්න ලිපිමත් පුරුදු වෙන්න වාගේ අපි ලියමු This is my dad Single clear no need sir. No need write down single. Only English. Then go dictation pardon no kura puayata. Karanna deyak naha. Api issarada wakya nirmanaya karanna pot balanna denne naha. Dan value me activity ekedi value ekak. Ita passe aya balanna denne naha. Sir, mother, father, tibet and the product and the girl. Among you, the other end. It would already take him badly away.
සර් මං දැන් ලොග් වුණේ මොකද්ද කරන්න දුන්නේ මයිකේ ඔෆ් කරගන්න මේසු මයික් එක
රද අම්මේ මයික් එක finish sir finish sir finish Sir, finish. 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 Sir. Tali and got teen on with the care can't go. Okay. Do you need more time? Tabi lao ni de. Yes sir. Yes sir. Yes sir. Yes, sir. Ah, okay. Mangali, mangali kar. Vinadi dekha denna. Tabi vinadi dekhai denne. Hamollo tabi vinadi dekhai denne. Ivara nishabda inno ne. Vinadi dekha kenaka. Anikka karan manthu vinadi dekha veli denne. Ithurno ta homework tamai. Manga. Finish. Yeah. Yeah. One means tavi nadi ay tienne. Awasan karanna. Hatta liwwa. Hari. Liwwa ay. Nimapiyo balanna. Waakyen waakye ekin ekak balanna. Nimaaduwa ekin ekak balala hari den. Ekak potai ne balanna tienne. Eking එක බලලා හරි දෙන්න. This is කියනකොට සමහර දරුවෝ බලන්න හොඳට මේ is කියන එක ලියලා නැහැ භාගයක් යනකොට. මෙතන is තියෙන හින්දා ඔය වගේ අඩුපාඩු වෙනවා මේ දරුවන්. දැන් මෙතන this තියෙන හින්දා යා මෙන්න මෙහෙම ලියලා සමහරලාට is එක ලියලා නැහැ. බලන්න. ඒකට වැරදි දාලා වැරද්ද පෙන්නලා හදලා දෙන්න දරුවන්ට. ඔය හදිසි කාරින්ට තමයි එහෙම වෙන්නේ. බලන්න. අකුරු එක ගොඩේ ලියලා නම් හරි දෙන්නේපා. ඉවර ඉරි දාගෙන මේ පුතා මෙතන මේ වෙන් කරන්න ඈඩ් කරන්න උරු මේ මෙහෙම කියලා මේ හරහා ට්‍රීට්මන්ට් එකකින් ඉරි දාන එක ගුඩිය ලියලා නම් එහෙමයි පොතක් බලන්නේ දරුවෙක්ගේ ඔහි හැම එකටම හරි දාන්නේ නැහැ එයාගේ අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙනවා ට්‍රීට්මන්ට් එකකින් එක ගුඩිය ලියලා නම් අනවශ්‍ය විදිහට පරතරේ වැඩි නම් පුතා මේ එකතු කරලා ලියන්න මෙහි එක වාක් වචනයක් මෙහි එක වචනයක් මේ ට්‍රීට්මන්ට් එකෙන් පෙන්න මේ එකතු කරලා ලියලා ලං කරන්න තව ටිකක්
පළවෙනි T අකුර කැපිටල් ලියලා නැත්නම් හැම එකක්ම කැපිටල් කරලා පෙන්නන්න රෙඩ් පෙන් එකකින් දරුවට නේද? ඒක තමයි උගන්වනවා කියලා කියන්නේ. ඒක අපිට මේ ඔන්ලයින් වලදී කරන්න බැරි දේවල්. අම්මා තාත්තා රෙඩ් පෙන් එක අරන් මේ විදිහට බලලා දෙන්න. This කියන එකේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. දරුවා ඉගෙන ගන්න ඕනේ හැම වාක්‍යයකම first letter must be capital කියන රූල් එක. වාක්‍ය අවසානයේ full stop එකක් දාලා නැත්නම් full stop එකක් දාලා දින රෙඩ් පෙන් එකකින්. කැපිටල් වෙලා නැතුව full stop වෙන්නේ නැතුව දිනුනට වැරදි දාන්න එපා. ඒව හදලා ඒකට හරියක් දෙන්න. ඒ විදිහට වගකීමෙන් මේ වාක්‍ය ටික බලලා දෙන්න. එකකින් එක. ඔහි හරි දාන්න දා යන්න එපා. එතකොට ඒ දරුවා ඉගෙන ගත්තට මේ රයිටින් ස්කිල් එක ඉම්ප්‍රූව් කරගන්න ලියන විදිහ අපේ අනෙක් දරුවෝ තරහ වෙන්න එපා. මැද්දින් මැද්දින්ම පොත් පහක් විතර අරන් බලනවා ඈ. මැද්දින් මම සර් හිතුනේ වගේ. හරි. අංජන අංජනා අංජනා show me a book. To the camera. මේ කැමරාවට පෙන්වන්න බලන්න. අන්න යනවා ය. කරලා නැහැ වගේ. පුදුම දරුවෝ ඉන්නේ කතා කරපුවාම නැකිලා යනවා. ඈ. විහංගිකා විහංගිකා show me a book. මොකද පැහැදිලි පෙන්නන්න ඕන. quick මං ගන්න නෑ. බිහරි. it doesn't clear මට පැහැදිලිව පේන්නේ නෑ දරුවෝ ඒකයි වැඩි. ගැටලුව. සර් අචින්තට 10න් 15යි. අවල ලකුණු දෙන්නමද? ඒකට ලකුණු දාන්න ඕනේ නෑ. ආ හරි හරි ඕන්න. ඒකට ලකුණු දාන්න අවශ්‍ය නෑ. ආ ඉඳුර පසන්ගේ බුක් එක බලන්න පෙන්නන්න. ඔබට පෙන්නගෙන ඉන්නව දරු. ආ. සාමාන්‍ය තරමකට පේනවා සර්ට. ආ හොඳයි. හරි. ඔකේ වෙරි ගුඩ්. විහංගිකත් පෙන්නනවා වෙරි ගුඩ්. දෙමාපියෝ බලන්න ඒක ඇත්තට ලොකු සාර්ථකත්වයක් නෑ මට පැහැදිලිවම පේන්නේ නෑ කැමරාවේ. හොඳයි. ඔය විහංගිකේ බුක් එක පෙන්නන විහංගි. සර්ට පෙන්න. සාමාන්‍ය පරතරේ හැම ටිකක් පේනවා මට. එයා හොඳට ලියලා නේද? අවුල නැහැ නේද? ඔව් සර් දැන් තමයි හොඳට ලියලා. ආ හොඳට. හරි එහෙනම් පුතේ අපි next activity එකට යමු. එන්න page number 62. page number 62. ඒ activity එකේදීත් බලන්න ඕන කාරණා ගොඩාක් තියෙනවා. ඉතින් අපේ වැඩිහිටියෝ ඉන්නවනම් පොඩ්ඩක් අහගෙන ඉන්න ඕනේ. page number 62 වල 63 63. දැන් දරුවෝ මේ කලින් ඇක්ටිවිටි එක නතර කරන්න. දෙමාපිය මැදිහත් වෙලා කලින් ඇක්ටිවිටි එක දරුවෝ කරන එක නතර කරලා නිමාඩු වැඩ කරන දරුවෝ ඉන්න ඕනේ විහිඟි වගේ. එයාලට හෝම්වර්ක් දාලා දෙන්න. ඒ දෙන්න පුළුවන් කාලේ එච්චරයි ඈ. ඊට පස්සේ කියන්න පස්සේ සර් මේ වේගින් කරන් යනවා කියලා. එහෙම නෙමෙයි. මේක gederin feel කර ගන්න පුළුවන් ඉතුරු ටික. නේද? හිතන්නකෝ සාමාන්‍යව හිතන්න මොකද හැමෝටම එකම විදිහකට ටීච් කරන්න ඕන නිසා. ඉතුරු ටික හෝම්වර්ක් දා ගන්න. දරුවන්ට ඒක දෙන්න. නැත්තම් පැය දෙකම දුන්නත් කරන දරුවෝ ඉදී මෙතන. මේ ඇක්ටිවිටි එක එහෙම බෑනේ. ඒකට හෝම්වර්ක් දාන්න ඔක බයි වැඩි අත කරලා දැන් ඇවිල්ලා අහගන්න. දැන් වෙන වෙන අත කරලා දැන් ආය අහගන්න. අරකින් වාක්‍ය තුන හතරක් හරි ලිව්වනේ අපි. හරි වීඩියෝ සොන් කරලා දෙන්න. හරි අනිත් වෙලෙන් අතර කළා. දැන් අහගෙන ඉන්න. හොඳයි. පුතේ මේ දැන් අපි යන්නේ අර ෆැමිලි මෙම්බර්ස්ලාව කාට හරි හඳුන්වලා දෙන්න. එයාලගේ නමින් father mother sister brother grandfather grandmother son daughter elder sister younger sister අන්න යාලගේ නම් කියලා නේද නමින් හඳුන්වන්නේ යන්නේ මගේ නම කියන විදිය හැමෝම දන්නවන්නේ my name is කියලා මගේ නම කියා ගන්න පුළුවනි ඒක ගැටලුවක් නැහැ මගේ අම්මාගේ නම මගේ තාත්තාගේ නම මගේ අයියාගේ නම මගේ නංගීගේ නම හරි ඔන්න ඔය විදිහට අපි ලියනකොට දරුවනේ බලන්න එක්සැම්පල් එකක් තියෙනවා මෙතන my mother කියලා ලියලා උඩුකමාවක් දාලා තිනු apostrophe එකක් අපේ දරුවෝ ලියන්නේම my mother name is කියලා වැරදි
පුතේ අයිතිය හඟවනවා නම් උඩුකමාවක් එක්ක S එකක් එන්න ඕනේ mothers කියලා. මේ plural නෙමේ බහුවචන නෙමේ අම්මලාන කියන එක නෙමේ. මේ උඩුකමාවක් දාලා තියෙනවා හොඳට බලා ගන්න. දැන් මේ වාක්‍ය දාසිය ලියනකොට ඔයාලා මෙන්න මේක ලියන්න නැතුව ලියනවා. මේකේ වැදගත්ම කොටස තමයි මේ කොටස. එන්න මේ මේ කොටස. උඩුකමාව. Mothers මගේ අම්මාගේ නම. දැන් ඕක නැතුව my mother name කිව්වොත් කොහොමද තේරුමෙන්නේ දරුණේ මගේ අම්මා නම. එහෙම කියන්නේ මගේ අම්මා නම කමලා. අපි ඔය ගේ කියන අදහස දෙන්න සසත් ඔය පූසා පැත්තකින් තියලා බලන් ඉමු. සසත් ඇහෙන්නෙත් නෑ සසත්. මේක බලාගෙන ඉන්න. ඉදරෝ මයික් ඔෆ් කරන්න ඇහෙන්නේ නෑ කියන එකක් අත්‍යවශ්‍යයි. හරි. අම්මා ගේ කියනකොට උඩුකමාවක් කේස් එකක් ඉන්නෝ නැත්නම් අම්මා කියන අදහස විතරයි එන්නේ. එහෙනම් මගේ තාත්තාගේ නම කියලා කොහොමද අපි කියන්නේ? මේක තමයි My father name is කියලා. ඔයි කොච්චරවත් හදන්න අමාරුයි. බලන්න ඒ වුණාට තමයි දරු අවබෝධ කරගත්තාද කියන එක ලියනකොට. හරි. ගොඩාක් දරු කියන my father name is. වැරදි පැහැදිලිව කියන්න ඕනේ my father's name is. My father's name is. My father's name is. ලියන් ලියන් යනකොට බලන්න ඕම නාලේ මේ දරු මේ ලියන එක අමතක කරනවා. එහෙම වාක්‍ය වලට සම්පූර්ණ වැරදි දාන්න දාලා පෙන්නන්න. තව එකක් තමයි දරුව මග අරිනවා මෙන්න මේ is කියන කොටස. Is කියන එක අනිවාර්යෙන් එන්න ඕනේ නයි name කියන එකට ඊට පස්සේ. My father's name is Sarath. අර ලියන්නේ කොහොමද? My father's කියලාත් ලියයි my father's name Sarath. මග අරිනවා. එහෙම මග හරියොත් වාක්‍යෙ වැරදි දාලා වැරද්ද පෙන්නන්න. අනිත් වරද්දන එකක් තමයි මේ name කියන එකට අකුරු. මේක එච්චරනේ. name ආයෙත් මම දැන් බලලා ඉවරනේ මේ මේ එන්නේ මේ ගොඩක් අය එන්න අකුර මේ ලොකු උඩට ගන්නවා ඒවා අපි කියලා දීලා තියෙන්නේ මේක h ඒක ළඟින්ම අය ලියන්නේ n a m e ඔයාලා ලියන්නේ මේක වරද්ද මේ name කියන එකට අකුරු වරද්දනවා අය මේ දන්නේ නැ කියන්නේ ඉතින් ඒ ඒවා පිළිබඳව දෙමාපිය පොත් බලනකොට සැලකිල්ලෙන් බලන්න අකුරු පිළිබඳව මෙයා වරද්දලා තියෙනවා ඒ නිසා හරියටම කරන්න ඕනේ දරුවනේ දැන් දාන්න පුළුවනි අර family members ලා ඔක්කොටම අපි imaginate names අපි හිතාගත්තු මවාගත්තු නම් ඇත්ත නම් වෙන්න ඕනේ නේ හරි දැන් ඇත්තටම ඉන්න අයට අම්මගේ නම ලියන්න පුළුවනිනේ තාත්තගේ නම දාන්නවා අයියා අක්කා ඉන්නව නම් එහෙමයි නැතිනම් පන්ති යාළුවන්ගේ නම් දාන්න ඔව් හිතලා දාන්න එතකොට දැන් ওই නම් ගැන වැඩි හිතන්න එපා අපේ දරුවන්ට මේ ඇක්ටිවිටි කරන්න දුන්නා පැය ගාණක් ගන්නවා හේතු බලනකොට සර් නම් නැහැනේ එහෙම හිතන්න එපා ඒක මොනවා හරි නමක් දාන්න මොනවා ටී කියන්නේ හිතේ දින්නපා වැඩේ කරන්නයි ඕනේ. හරි. මගේ දරුවාගේ නම, මගේ ස්වාමියාගේ නම, මගේ බිරිඳගේ නම කියපුවාම අපිට ඔක ප්‍රැක්ටිස් කරන්නයි ඕනේ. ඔය මොනවා හරි යාළුවෙක්ගේ නමක් ගන්න. හරි. ඒ විදිහට තමයි මේක ප්‍රැක්ටිස් කරන්න දරුවන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. මම දාලා පෙන්නන්නම් අර කලින් එක. ලියාගෙන යන්න තියෙන පහලින් පාඩ. දැන් අම්මගේ නම ආය ලියන්න ඕනේ. මෙතන දාලා තිනවා my mother's name is කියලා. නෑ කමන්නේ ඔයාලා ලියා. ඔයාලගේ අම්මගේ නම ලියා. තියෙන ඒවට සත්‍ය තොරතුරු දාන්න නැති ඒවට බොරු තොරතුරු දාන්න. My mother's name is, my father's name is, my son's name is, my daughter's name is, my sister's name is. Example ලේ තියෙන්නේ ඔයාගේ අත්ත අම්මගේ නම ලියන්න කියන එක. ඔව් ඔව්. Example තියෙන්නේ. මේ අත්ත අම්මා, අත්ත තා, අත්ත තාත්තගේ නම, අත්ත නම. එහෙම දාන්න පුළුවනි නැති ඒවට බොරු නම් දාන්න පුළුවනි. ආසෙතිනි කෙනෙක් නෑ මට ආපච්චි එහෙමද එහෙනම් අපි දාමු නම බලලා දැම්ම හැකිනේ සර් පන්තිය හට්ටුනා මොකද කිව්වා ආ ඇක්ටිවිටි එකක් දුන්නේ
එන්න මේ ඇක්ටිවිටි එක පුතේ my mother's name is kamala ඒ විදිහට මෙතන දාන්න අනිත් අයගේ නම් my father's name is my son's name is ඒ විදිහට first letter must be capital. අපි පළවෙනි අකුර නමක් ලියනකොටත් පළවෙනි අකුර capital. K අකුර මෙතන capital. PL කියලා ලියනකොට capital. නමක් ලියනකොටත් වාක්‍ය මැද යෙදුනත් capital ලියන්න. හරි. පටන් ගනි බං. මේකට විනාඩි 10ක වෙලාවක් දෙනවා ඈ. විනාඩි 10ට වැඩි දෙන්නේ නැහැ. ඉතුරුනොත් homework. You have to finish this activity by 9:20. සමයයි 20 වෙනකොට ඉවර කරන්න. සමයයි 10යිනේ. ඊට කලින් ඉවර කළොත් එහෙම සත්‍යදව ඉන්න ඕනේ. ඊට කලින් ඉවර කරන අය කැමති නම් ඉස්සරහා දින ඇක්ටිස් ගන්නවා නම් කරගෙන යන්න පුළුවන් විනාඩි 10ක්ම දෙනවා. ඒ 10ෙම ඉන්න ඕනේ. Sir. Yes. අර නම් ටික දානවද? ආ, ඕන දානවා. ඒ නම් ටික. අපි ඔකට ලකුණු බලමු ඔක ටිකක් අර අවබෝධින් කරන්න ඕන දයන් අකුරු හිම වරදින්න පුළුවන් ඒ නිසා මාක්ස් අර බලනවා ඒ නිසා ලස්සනට ලියන්න හරියට වැඩේ කරන්න ඉක්මනට කරන්න විනාඩි 10යි තියෙන්නේ එක වාක්‍යයකට විනාඩියක්වත් නැහැ ගොඩ දෙනෙක් අඩුයි 13ක් මේ 20ක් විතර අඩුයි කට්ටි පිළිස. මේ වෙනදා C participants ලා 100ක් තිරිලා තව මට ෆෝන් එකකින් දාන්න නේද ෆෝන් එකෙන් දාන්න උන්නේ.
Okay, it's enough time. වෙලා නැති. තව වෙලා ලීනා ඉන්නවද? Yes sir. Yes sir.
Nami. Main. Donuts. Sen adı da mavi. Sen adı da mı? Abi yavilla kodak mıydı?
තාම එකෙක්වත් finish කියලා කිව්වේ නැහැ ටිකක් වෙලා යනවා වගේ වැඩේ නේද finish 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 ඒකද කියන්නේ the finish no sir no sir No sir. No sir. හරි. දරු මේ මේ අපි එකට දුන්න පැය කාලක විතර කාලයක්. දැන් 9:30. ඉතින් සයි ඉතින් අප්‍රාණි. ඒකේ අපි සර් මම ඒකට 17ක්ම ලිව්ව 16යි තිබ්බේ. ආ එහෙමද? ආ very good. හරි. දැන් මෙහෙම කරමු. ලියල ඉවර දරු. දැන් සර් නැවත ඒක ලියලා දෙන්න අවශ්‍ය නැහැ නේද? අපි දෙමාපියෝ දන්නවා. පුළුවන් නේද එහෙම ලියන්න අවශ්‍යයි ඉන්නවා සර් ලියන්න ටයිප් කරන්න අවශ්‍යයි ඉන්නවා කියන්නේ නෑ නේද බලන්න පුළුවන් නේද බලා ගන්න නෝ සර් ඒක තමයි දිමාපිය බලලා දෙන්නකෝ මම ලකුණු ගන්න දාන්න කරපු අය නොකරපු අය හදිසි කරවන්න බෑ එයාලට නිමාරු හෝම්වර්ක් දාලා අපි පැය කාලක් දුන්නා මේ ඇක්ටිවිටි එකට ඒක වැඩි හොඳට පැය කාලක් ඒ තවත් නිමාරු කරන දාරු ඉන්නවා එයාලා හෝම්වර්ක් කරගෙන හෝම්වර්ක් සිටිනි Have you finished ඉවර සෙතිනි කළාද? නැහැ. තව වෙලා ඕනේද? සොමිය බුක් පොත පෙන්නන්න බලන්න. ආ ටිකයි ලියලා තියෙන්නේ තවම බොහොම ටිකයි. ඇයි? අනිත් එකත් ලියලා තියෙන ටිකයි නේද? ගෙදරින් කරන්න ඕනේ ආ. හරි සෙතිනි. Abhimani. All correct. Yes, very good. Varshani, all correct. Pasindu, all correct. Dami, Oshada, all correct. Omandi, all correct. Ashini, all correct. Yovidu, all correct. Abhimani, all correct. Litma, all correct. Ashini, all correct. Chamodi, 17 out of 17. Dalatino. Nihinsa 13 out of 16 Yovindu all correct Dulakshana all correct Hiteshi Dulakshana all correct Chanudibhansa all correct Tenuka all correct Sitmi 15 out of 16 Subha Sahanli 15 Damiru all correct Gamini and Aushadane 15 Hasindu all correct Ravindu all correct Sitmi all correct Rihansa all correct Upeksha All correct, Omandi all correct, Varshani all correct, Netuli all correct, Pulmit Devanmin all correct, Dasun all correct, Neeksha all correct. We do 12 out of 12. Ithuru tika karana ang kiyala dala thiyena. Achintha 3, Emugoda Achintha. Vihangika 15, Damsiru all correct, Sadaham all correct, Mediti 17 out of 17, Gaindu 17 out of 10. සර් කමාරා ලෙස අකුරු දාන්න බැරුණා තින්තට. ආ ඒක තමයි. හොඳයි බලලා තියෙන එකන. කවුද බැලුවේ පොත? අම්මා බැලුවේ. ආ ඒක තමයි. එහෙම තමයි කරන්න ඕනේ. දෙන්න බලකො. ඔච්චර කියලා දීලා මේ මේ උඩුකමාව දාලා නැත්තම් වැරදි තමයි දාන්නේ. හොඳ වැරදි. එහෙම තමයි දෙමාපිය පොත් බලලා දෙන්න ඕනේ. ආ මේකේ මිනිහු කමන්නේ නැහැ කියලා හරි දාලා දෙන්න. එතකොට එයා තමයි පාඩමක් කියනන්නේ. එතකොට තමයි Sir, yes.
get done. එන් මේ අපි දරුව පොඩි දෙනෙක් කරලා තිබුණේ නෑ ඇක්ටිවිටි එක ඉවර වෙනකම්ම. ඒ නිසා මම අද මේ ඇක්ටිවිටි එක විතරයි කියලා දෙන්නේ. මේ ඇක්ටිවිටි එක විතරයි කියලා දෙන්නේ මොකද දැන් එතකොට අර දෙකේම හෝම්වර්ක් තියෙනවා දෙමාපියෝ ගෙදර දී දෙක කරවන්න ඕනේ. නොකරපු අයත් නිමාඩු වැඩ කරන අයත්. ස්ලෝ එකේ නායට කලින් ඇක්ටිවිටිස් දෙකම ගෙදර දී කරවන්න ඕනේ. පැහැදිලිව පොත බලන්න ඕනේ. අකුරෙන් අකුර බලන්න ඕනේ. මේ පොඩි පන්තිවලදී ඔබ බලලා කරවන්න ඕනේ. ලොකු පන්තිවලදී ඔච්චර පොඩි දේවල් හදන්නේ නෑ. හරි. ඒ නිසා මේ ලෙසන් එකත් අද කියලා දෙන්නම්. ඉතින් නතර කරනවා. මොකද අඩුපාඩු ගොඩක් තියෙනවා අපේ නිමාඩු වැඩ කරන දරුවන්. බලන්න හරි. දැන් ආය නතර කරන්න වැඩ. අනිත් වැඩ ඔක්කොම නතර කරන්න. මේ ඇක්ටිවිටි එක නොකර කොහේ හෝම්වර්ක් දා ගන්න. Don't worry about that. ඒක ගැන කනගාටු වෙන්න එපා. හරි. එහෙම තමයි. විවිධ මේක මට්ටම් වල දරුවෝ ඉන්නේ. එක එක වේගින් වැඩ කරන දරුවෝ ඉන්නේ. ඒ හැමෝටම සාධාරණයක් වෙන්න තමයි මේ හෝම්වර්ක් දාන්න. නිමාඩු වැඩ කරන අය හෝම්වර්ක් දාලා ගෙදරින් කරන්න ඕනේ. හැබැයි කරලා මාක් කරගන්න ඕනේ. එනිසා දැන් ඒ ගැන හිතන්නේ වා දැන් ඉන්න අලුත් පාඩමක් ඊට පස්සේ has next has we have finished learning about has have අපි has have ගැන කතා කරලා ඉවරයි has have lesson එක අපිට හම්බුණා හැම පාඩමකදීම animals ලාගෙත් හම්බුණා ඊට පස්සේ animals විතරයි හම්බුනේ human body parts වලදී හම්බුණා ඊට කලින් හම්බුණා නේද? Yes, human body parts වලදී හම්බුණා. අපි දැන් දන්නවා ඒ නිසා මේ has have කියන්නේ මොකක්ද? තේරුම. What's the meaning of has have? Has have එකේ තේරුම. ඉන්නවා තියෙනවා. ඉන්නවා තියෙනවා. ඉන්නවා තියෙනවා. ඉන්නවා තියෙනවා. ඉන්නවා තියෙනවා. අන්න එහෙම තියෙන්න ඕනේ අයිඩියා එකක් නේ දැන් අපේ දරුව තවමත් ඉතින් ඇති හෑස් කියන්නේ ඉන්නවා හෑව් කියන්නේ තියෙනවා කියලා නෑ නෑ හෑස් කියන්නේ ඉන්නවා තියෙනවා හෑව් කියන්නේ ඉන්නවා තියෙනවා දෙකේම තේරුම් දෙක දෙක තියෙනවා හරි ඉතින් අපි මේ දෙකක් මොකට දාවේ ඉන්නවා තියෙනවා කියන්නේ එකක් නේ දැන් මේ කියලා කියලාම තේරුම් ගන්නවා අපි සිතින්නේ කියන්නේ has කියන එක දාන්නේ singular එහෙම නැත්නම් ඒක වචන දේවල් එක්ක have කියන එක දාන්නේ plural එහෙම නැත්නම් බහුවචන දේවල් එක්ක හරි ඒක අපි මතක තියාගත්තේ කොහොමද has has කියাদি අකුරු අඩුයි අඩු එක ඒක වචන have have කියাদি අකුරු වැඩි වැඩි එක බහුවචන එක්ක කියලා දැන් අපි pronouns ඉගෙන ගත්තානේ සහන්ලි සහන්ලි can you remember the pronouns pronouns ටික කියන්න බලන්න පුතා pronouns ටික in english ආන් එක පාඩ මහකුවම් වෙයිද සමහර දරු තේරුණුත් එක්කම කියනවනේ ඔයි වෙලේ ඇහුවත් පුතේ මේ IVU දෙ හිෂි කියන එක මතක තියෙන්න ඕනේ. ඒක නම් තමයි pronouns. pronouns එකේ සිංහල තේරුමත් එක්කම මතක තියෙන්න ඕනේ. සිංහල මිනින් එකත් එක්කම මතක තියෙන්න ඕනේ. එහෙම නැතුව වාක්‍ය නිර්මාණය කරන්න අපිට බෑ. I mama we api you ඔබ ඔබලා they own he oh she ඇය it ඌ එක කියලා අපිට සිංහලත් එක්කම හොඳට මතක තියෙන්න ඕනේ. pronouns කොයි වෙලේ ඇහුවත් කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ දරුවනේ. දැන් අපි මේ has have දානකොට IVU දෙ he she it එක has have දාන විදිහ අපිට පුළුවන්. I කියන්නේ ඉංග්‍රීසි වල ඒක වචනයක්ද බහුවචනයක්ද? එතකොට මට ඇහුනේ නෑ කිව්වද දන්නේ ඇහුනේ නෑ ඒක වචනයක් කියලා කියනවා කවුරුත් ඉතින් සතුටුයි මයි ක්ලාස් ආපු දරුව දැන් දන්නවා ඉංග්‍රීසි භාෂාවේදී අයි කියන්නේ ඒක වචනයක් නෙමෙයි කියලා මම හොඳට අහගෙන හිටියේ ඉතින් ඇහුනේ නෑ මට ඒක වචනයක් කියලා කවුරුත් කියන්නේ බහුවචනයක් ඒක මෙහෙමයි මොකද බහුවචන රූල්ස් තමයි අප්ලයි වෙන්නේ ඒ නිසා තමයි බහුවචනයක් කියලා කියන්නේ මම කියන්නේ බහුවචනයක් කියලා ගිහිල්ලා සිංහල ක්ලාස් එකේදී කියන්නේ බය සිංහල වලදී මම කියන්නේ ඒක වචන ඉංග්‍රීසි වල අයි කියන්නේ බහුවචනයක් කියලා ඔන්න මම කියලා දුන්නේ ඒක ක්ලාස් එකේ තියාගත්තා වැඩි
And in I, we, you, they may say the plurals. Bahuvachan. We can api ek gatluwak ne. You can ithe podi gatluwak e. You can oba kiwoth eka wathine. Namuth oba vitarak neme you wala theruma oba obala dekata ma ganne you. English wala. E nisa eka plural. They can eka gatluwak ne. They can own plural. Ithin mewa single wala da plural da kiyala danaganna daruwa me wage single therum danagena inne pa ithin. Yes. Sir, mang Achintha ge amma. Oh. පුතා අර 17න් 3ක් කියලා ලකුණු දැම්මේ යා කැමැත්තෙන්මයි සර් දැම්මේ අම්මේ දාන්න කියලා. සර් අර හොඳ වැඩේ කිව්වා කියලා එයා හරි අප්සෙට් එකේ දැන් පාඩම නැහැ. අදින්ද එන්න. අඬනවා. හොඳ වැඩේ කිව්වා කියලා මං කො පුතේ සර් එහෙම තරහට නෙමෙයි කිව්වා යාගේ හොඳ නෑ නෑ තරහට නෙමෙයි අදින්ද කිව්වෙ එන්න අදින්ද එන්න ක්ලාස් එක. සර් තරහට නෙමෙයි කිව්වේ. ආ එන්න. හොඳ පුතා නේ හොඳටම දුක හිතිලා අඬනවා සර් හරි එන්න එන්න ක්ලාස් එකට එන්න හා එන්න පුතේ හරි හරි හොඳයි ඈ කොහවනේ දකින්ද අදින්ද ආ දැන් මේ මේකට ගමු සර් ඉතින් මේ හොඳ වැඩේ කිව්වේ නොසලි කිල්ලින් වැඩ කරපු නිසා තරහ ගන්නේ නෙමෙයි සර් කියලා කියලා තිබුණා මේ උඩුකමවත් දාන්නේ කියලා. ආ. ආ. ඉතින් ඒ හින්දා සර් කිව්වා ඉතින් හොඳ වැඩේ කියලා. මොකද එච්චර කියපු දේ වරද්දපුයි. තරහ කරන්නේ මේ කිව්වේ ඈ. හරි නේද? හරි කියන්න. හරි. හරි නේද? හරි හොඳයි. හා. එහෙනම් දැන් මේක අහගෙන ඉන්න ඕනේ. මේක අහගෙන ඉදි නෑනේ. දැන් මේකටත් ඊට පස්සේ හොඳ වැඩේ තමයි කියන්නේ. ඊට පස්සේ ආය. මේක අහගෙන ඉන්න මේකට දැන් කරමුකෝ වැඩි. දැන් මේ I we you they මේ බහුවචන කියලා අඳුන ගන්න නම් දරුවනේ මේක අපි සිංහල තේරුම දැනගෙන ඉන්න ඕනේ හරි I මම we අපි you ඔබ ඔබලා they all හරි මේ ප්ලූරල් එක එකතු වෙන්නේ දරුවෝ මේ ප්ලූරල් එක එකතු වෙන has have වලින් මොකද්ද ප්ලූරල් එක එකතු වෙන්නේ I will bury it පොඩ්ඩක් පැහැදිලි කරන්න ප්ලූරල් එක එකතු වෙන්නේ has have වලින් have ඉන්නවා have She කියන්නේ ඔහු she කියන්නේ ඇය it කියන්නේ ඌ එක මෙන්න මේ කොටස් එක අපි දානවා ඒක වචන කියලා එක ගැටුවක් නැහැ yes has has හොඳයි දැන් අපිට පුළුවනි මෙහෙම දානවා අපි දැන් පුතේ next week එකේ යන්නේ මේ family members ලා ගැන essay එකක් අපේ පවුලේ සමාජිකයෝ නැත්නම් අපේ පවුල ගැන රචනාවක් තනියම ලියන්න ඒ ලියන්න යනකොට අපි මෙන්න මේ කොටස් මතක තියෙන්න ඕනේ this is කියන pattern එක my mother's name is my father's name is කියලා ලියපු pattern එක සහ මෙන්න මේ කොටස මතක හිටින්න ඕනේ හරි ලබන සතියේ තනියම ලියවනවා essay එකක් මම කියන වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්න තියෙනවා එතකොට ඉතින් ලියුවා වගේ හරි බලන්න මෙතනදී මොනවද මේ කියලා තියෙන්නේ සහෝදර සහෝදරියෝ ඉන්න ගාන look at the first example මීනාට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා දැන් අපි බලනවා මේ එතන මීනා උඩ නේද මීනාට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නෝ මේ වාක්‍යයේදී මීනා කියන්නේ ඒක වචනයක්ද බහුවචනයක්ද ඒක වචනයක් ඒක වචනයක් ඒක වචනයක් ඒක වචනයක් ඒක වචනයක් හරි එහෙනම් මේ අචින්ත කියමු බලන්න මේ මීනා කියන එකත් එක්ක දාන්නේ හැස්ද හැව්ද කියලා බලන්න හැස් හැස් අචින්ත කිව්වද දුන්න දාන්න Meena has. Meena has Two brothers. 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 Two brothers.
ඒත් වැරදිනි Meena has a two brothers. අයියෝ අයියෝ තවත් වරද්දලා. Meena Meena has a two brothers. Meena has two brothers. No. Meena has two brothers. No. Meena has a two brother. No. ඔක්කොම වැරදි නේ කියපු එක. ඇදලු. කලබල වෙන්නත් අවශ්‍ය නැහැ. අපි දැන් නිර්මාණය කර ගන්න ඕනේ සහෝදරයෝ දෙන්නෙක් කියන එක. මේකට කට්ටි කියනවා මේ සිස්ටර්ස් කියලා. මට එහෙම හරියට ඇහුනේ නෑ අන්ස් එකක්වත්. කලබලේ කෑ ගහලකෝටි වගේ ඉන්න හුන්නේ නැද්ද දන්නේ නැද බලන්න මේ මේ විදියට කියපු දරුවෝ ඉන්නවද කියලා. අපි හදා ගන්න ඕනේ සහෝදරයෝ දෙන්නෙක් කියන එක. දැන් මෙතනදී ආයෙ පොත් බලන්න දෙන්නේ නැහැ සහෝදරයාට කියන්නේ මොකන්ද ඒකට අකුරු මොනවද කියලා ආයෙ චෙක් කරන්න දෙන්නේ නැහැ. මොකද රික්වෙෂන් පාඩම් කරලා නෑ යාමි. ඒ නොකර ගොයගෙන හදා නොකරෙමු. කරලා නෑ යාමි. කරන්න කිව්වනේ. නම් සහෝදරයා මං අහන්නේ වට විතරක් උත්තර දෙන්න සහෝදරයාට කියන්නේ මං සහෝදරයා කියන්නේ ඉංග්‍රීසි වල brother සහෝදරය එක් කියලා කොහොමද කියන්නේ සහෝදරය එක් සහෝදරයෝ දෙන්නෙක් කියලා කොහොමද කියන්නේ එහෙනම් දැන් අපි දැන් කිව්වා two brothers කියන්නේ s එකක් ඉන්න ඕනේ නේද සහෝදරයෝ දෙන්නෙක් නේ මේ විදිහෙන් නැත්තම් පුතේ මේ වාක්‍ය වල අපි වැරදි දාන්න මේ විදිහෙන් නැත්තම් මේ වාක්‍ය වලට වැරදි දාන්න two brothers අපි තේරුම් ගන්න ඕනේ සිංහල වාක්‍ය කියන්නේ සහෝදරයෝ දෙන්නෙක් දෙකට කියන්නේ two සහෝදරයෝ කියන්නේ brothers two brothers සහෝදරයෝ දෙන්නෙක් two brothers එහෙනම් අපිට වන්නන්න පුළුවන් මීනාට තියෙනවා මීනාට ඉන්නවා කියන්නේ Meena has two brothers Meena has two brothers දැන් මම මෙන්න මේ වාක්‍යය කියන්න මට සහෝදරයෙක් ඉන්නවා සහ සහෝදරියෝ නැහැ I have one brother හරි දැන් දරුවනේ මේක නිර්මාණය කරනකොට අපි බලන්න ඕනේ මේකේ කියලා තියෙන සිංගියුලර් ප්ලුරල් මොනවද සිංගියුලර් ප්ලුරල් දේවල් මොනවද කියලා අපි බලන්න ඕනේ මේ වාක්‍ය නිර්මාණය කරනකොට මට සහෝදරයෙක් ඉන්නවා සහ සහෝදරියෝ නැහැ මට ඉන්නවා කියන අපිට එකටම ලියා ගන්න ඕනේ එහෙනම් I have කියන එක ලියලා අපි බලනවා ඊටද කවුද ඉන්නේ සහෝදරයෙක් අපි කියනකොට a දාන්නත් පුළුවන් ගැටලුවක් නැහැ one දාන්නත් පුළුවන් ඔය දෙකම දාන්න බෑ එකයි දාන්න a කියන එක යූස් කරන මෙතන one කියලා තියෙන ගැටලුව නැහැ a brother සහෝදරයෙක් කියනකොට a දාන්න පුළුවන් සහ කියන එකට අපි දාන්නේ පුතේ and මතක තියන්න a in the and and සහ I have a brother තව වාක්‍ය දික් කරනවා නම් and දානවා and නැහැ කියලා කියනවා no කවුද නැත්තේ සහෝදරියෝ ඔයාලා මෙතන sister කියලා ලිව්වොත් වාක්‍යෙට මම දාන්නේ වැරදි sisters වෙන්න ඕනේ මොකද සහෝදරියෝ කියලා තියෙන සිංහල වාක්‍ය කියන දෙමයි අපි ඉංග්‍රීසි වලින් ලියන්න ඕනේ I have a brother and you know sisters පැහැදිලිද අන්න ඒ විදිහට හිතලා ගෙදරින් හොඳට මේ ටික කරගෙන ඉන්න ඕනේ හෝම්වර්ක් එකක් දාගෙන ගිහින් මේ වාක්‍ය ටික නිර්මාණය කරන්න මේ වාක්‍ය නිර්මාණය කරනකොට මෙන්න මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න මල්ලිලා දෙන්නෙක් හරි සහෝදරයෙක් මෙතන එක ඉන්නේ නැහැ සහෝදරයෙක් ඉන්නවා සහ සහෝදරියෝ නැහැ
කමල්ට බබාලා දෙන්නෙක් ඉන්නවනේ මෙතනදී වැඩ බලන්න පුතේ බබාට කියන්නේ බේබි හරිද එක බබෙට කියන්නේ අ බේබි බබාලා දෙන්නෙක් කියන්නේ 2 බේබීස් වෙනකොට B A B I E S තමයි එන්නේ අම්මලෝක ලියා ගන්න කොහෙන් Y කපලා I E S දානවා plural වෙනකොට S විතරක් දාලා බෑ ඒක තමයි පොඩ්ඩක් හරි තියෙන වෙනස්කම ගණන් ඉතිවට ටික දරුවන්ට තනියම ගන්න පුළුවන් 2 බේබීස් two babies a baby two babies හරි දැන් මේක දරුවොන්ට තනියම කරන්න දෙන්න මම next week නැවත වරක් මේ කොටස පැහැදිලි කරනවා මට එහෙම බෑ කියන්නේ හරි ඊට අවධානය ක්ලාස් එකේ හිටපු දෙමාපියෙක් තමයි කතා කරන්න ඕනි මේ විදිහට රෙසර් කරේ has have එකින් මේ page number 64 64 දුන්න වැඩක් ඒක මෙහෙදි බලනවා කියලා කිව්වා ගෙදරින් කරන් එන්න කියලා කිව්වා හරිද එතකොට මේක මම කරන්න කියලා කියන්නේ නැහැ. දැන් දරුවොත් එක්ක ඉතවත් උනන්දුවෙන් වැඩ කරන දෙමාපියෝ ඉන්නනේ ඕනක් කරලා බලන්න පුළුවන් වෙනම කොළවල. මේ ඇක්ටිවිටි කරන්න එපා ගෙදරින් ඕනක් කරලා බලන්න පුළුවන්. මොකද දැන් දෙමාපියෝ බලන්න අපි මෙන්න මේ හැම දෙයක්ම ඉගෙන ගත්තා මෙන්න මේ වාක්‍ය ඇරෙන්න. මේක තියෙන්නේ ෆැමිලි මෙම්බර්ස්ලා ෆැමිලි එක ගැන essay එකක්. මේ වාක්‍ය ඇරෙන්න මේ වාක්‍ය මම දෙනවා ලබන සතිය මේ වාක්‍ය ඕනේ නැහැ. අනිත් ඕන එකක් මේ දරුවන්ට නිර්මාණය කරන්න පුළුවන් දැන් ගෙදරදී චෙක් කරලා බලන්න තමන්ගේ දරුවට පුළුවන් නේද කියලා. මේක කරන්න එපා. වෙනම කොළවල චෙක් කරලා බලන්න ලබන සතිය තමයි මේක අපි කරන්නේ. මට අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ඉන්නවා. මේක මෙතන ඉන්න ඕන දරුවෙක් දැන් නිර්මාණය කරන්න පුළුවන්. මගේ අම්මාගේ නම සුමනා, මගේ තාත්තාගේ නම කපිල. ඕක ලෝන් නම් වෙන්න කරන්න පුළුවන් අපි කතා කළා කොහොමද නම් කියන්නේ. දෙවෙනි ඊළඟ වාක්‍ය මට සහෝදරයෙක් හා සහෝදරියක් ඉන්නවා. මගේ සහෝදරයාගේ නම රුවන්, මගේ සහෝදරියගේ නම සමන්මල. මට කිරියම්ම කෙනෙක් සහ සීයා කෙනෙක් ඉන්නවා එයාලගේ නම් මේක සිම්පල් essay එකක් දරුවන්ට ප්‍රැක්ටිස් කරන්න දීලා තියෙනවා ඉන්න සමාජිකයෝ ඉන්නවා කියලා කියනවා එයාලගේ නම් කියන අවසානයේ මම මගේ පවුලට ආදරේ කියලා අපි පොඩි සිම්පල් essay එකක් නිකන් මතකේ මතකෙන් නෙමෙයි අවබෝධයෙන් මේක කරන්නේ ඒතරට ඕන්ලාව දුන්නොත් කියා ගන්න ලියා ගන්නත් පුළුවන් හැකියාව තමයි අපි වර්ධනය කළේ මේ ෆැමිලි මෙම්බර්ස්ලා පාඩමේ අපි ලබන සතිය මෙන්න මේ essay එක කරනවා කැමති නම් ගෙදරදී දරුවන්ට තනියම වෙනම පොතක් ප්‍රැක්ටිස් කරලා බලන්න කියලා හරි මේක තමයි අද අපි දෙන හෝම්වර්ක් එක. අවබෝධයෙන් නවදාණයෙන් දරුවෝත් එක කරන්න. එතකොට ඊට කලින් මේවා නොකරපුවයි අපි ආයෙ ක්ලාස් එකේදී සාකච්ඡා කරන්නේ. ඉඳ තියෙන අය මේ තව කරන්න වැඩ තියෙන අය ගෙදරදි කරලා දෙමාපියෝ කරවන්න දරුවන්ට මේ ඇක්ටිවිටි එකත් මේ ඇක්ටිවිටි එකත් මේ ඇක්ටිස් දෙක. හරිනේ. මේ ඇක්ටිස් දෙක ගෙදරින් තව කරවන්න තියෙන අය කරවන්න. හැමෝටම මේ ඇක්ටිවිටි හෝම්වර්ක් අපි ලබන සතියේ කරන්නේ මෙන්න මේ ඇක්ටිවිටි. පැහැදිලි. දැන් එහෙනම් it is enough for today. අදට නතර කරන්න යන්නේ දරුවනේ ගැටලු තියන අය ඉන්නවා නම් කතා කරන්න පුළුවනි දෙමාපියෝගෙන් ගැටලු මොනවා හරි තියෙනවා නම් අපේ ක්ලාස් එකක් ලෙවල් 1 බැච් 5 එක මම අන් ගිය සතියෙත් මතක් කළා ඒක අපි පටන් ගන්නවා ලබන සිකුරාදා රාත්‍රී 7ට ලබන සිකුරාදා රාත්‍රී 7ට තමයි ක්ලාස් එක පටන් ගන්න. ඒකට සම්බන්ධ වෙන්නේ මේකයි නෙමේ හිත මිත්‍රාදීන් යාළුවෝ ඉන්නවා නම් එයාලව දැනුවත් කරන්න මෙහෙමයි මේ බැච් එකම තමයි මේ වගේම බැච් එකක් අලුතෙන් පටන් ගන්න. ඒකට සම්බන්ධ වෙන්න පුළුවනි මුලින්දලා යන්න නිසා ලබන සිකුරාදාට කලින් නමයි පන්තියයි මට මැසේජ් එකක් දාන්න කියන්නේ. ඊට පස්සේ මම ඊයාලව ඒ අදාළ පේපර් එක කරවලා ඔයාලව සම්බන්ධ කරලා වගේ ක්ලාසස් වලට සම්බන්ධ කරවන්න හිතවතුන් නැදෑ මිත්‍රාදීන් ඉන්නවනම් දැනුවත් කරන්න. මොකද ඒක අවසාන පන්තිය. ඊට පස්සේ අපි ආයේ ක්ලාසස් කරන්නේ නැහැ. අලුතෙන් ඒවා පටන් ගන්නෙ නැහැ. හරි. එහෙනම් it's enough for today. I'm going to stop this class for today. Goodbye. God bless and Sipudam bless you. I go on. Sweet. Okay.